ආයුබෝවන් විෂන් එඩියෝ ශ්‍රී ලංකා යුටුබ් නාලිකාවත් එක්කයි ඔන්න අදත් ඔගොල්ලෝ එකතු වෙන්නේ. අද දිනේදී අපි ගෙනල්ලා තිනවා ගොඩක් දෙනෙක් අපෙන් අහලා හිටිය ගොඩක් දෙනෙක් නොදන්න වැදගත්ම මාතෘකාවක්. ඒ තමයි ඕ ලෙවල් සයන්ස් පේපර් එක හදන්න වැදගත් වන මූලාශ්‍ර. මූලාශ්‍ර කියන්නේ මොනවද? මූලාශ්‍ර කියන්නේ ඕ ලෙවල් සයන්ස් පේපර් එක හදන මහාචාර්යවරුන් පවා භාවිතයට ගන්න වැදගත් අනුමාන ප්‍රශ්න සහිත ග්‍රන්ථ ගැන අපි මෙහිදී සාකච්ඡා කරනවා. එතකොට මේ ග්‍රන්ථවල නැත්නම් මේ මූලාශ්‍රවල තියෙන අනුමාන ප්‍රශ්න තමයි බොහෝ විට සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී ඕගොල්ලන්ගෙන් ඇවිල්ලා තියෙන්නේ සහ එන්නේ. ඒ නිසා මතක් කර සිටිනවා මේ වීඩියෝ එකේ මුලින් ඉඳන්ම අවසානය වෙනතෙක් රැඳී සිටින්න. මොකද මේ වීඩියෝ එකේ කියන ග්‍රන්ථවල සඳහන් අනුමාන ප්‍රශ්න ඔයාට ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව මේ වීඩියෝ එක තුල අපි කියලා දෙනවා. එනිසා වීඩියෝ එකේ ආරම්භයේ ඉඳන් අවසානය වෙනතෙක්ම ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ අපි සඳහන් කරනවා ඕ ලෙවල් සයන්ස් පේපර් එක හදන්න මහාචාර්යවරුන් පවා භාවිතයට ගන්න මහාචාර්යවරුන් ඇතුළත් කරන ප්‍රශ්න සහිත මූලාශ්‍ර පිළිබඳව නැත්තම් ග්‍රන්ථ පිළිබඳව මූලිකව අපි මේ වීඩියෝ එකේ ග්‍රන්ථ පහක් ගැන සාකච්ඡා කරනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට යන්න කලින් මතක් කර සිටිනවා ඔයා විෂන් රේඩියෝ ශ්‍රී ලංකා YouTube නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යහළුවන් අතර මතක ඇතුව ෂෙයා කරන්න. මොකද මේක ඉතාමත් වටින වීඩියෝ එකක්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඒ අනුව අද දිනේදී මම ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා වටිනා ගණේ අනුමාන ප්‍රශ්න සහිත මූලාශ්‍ර කිහිපයක්. මේ මූලාශ්‍ර වලින් තමයි බොහෝ දුරට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සෑදෙන්නේ. ඕගොල්ලෝ මේ මූලාශ්‍ර ටික හරියට රෙෆර් කරලා ඒ මූලාශ්‍ර ටික කරගත්තොත් අනිවාර්යයෙන්ම විද්‍යාවිෂයට ඒකක් ගැනීම මහලකු දෙයක් වෙන්නේ. අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන්. දැන් මම ඔගලන්ට පෙන්නන්නම් මා සතුව පවතින මොනවාද ඒ මූලාශ්‍ර යන වග. මේ මූලාශ්‍ර වලින් සමහරක් ඔගොලු ගාව තියෙන්න පුළුවන්, සමහරක් විතර නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දැනුම බෙදා දීම උදෙසා කරන වීඩියෝ එකක්. ඔගලන්ට අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍ර ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ වීඩියෝවේ පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක තුලින්. අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍ර ඩවුන්ලෝඩ් කරගන්න, ඒ වගේම ඒක කරන්න උත්සාහ කරන්න. මේ මූලාශ්‍ර තුල සඳහන් වෙනවා සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ සෑදීමට උපකාරී වන බොහෝ ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඔක්කොම 100%ක් අලුත් ප්‍රශ්න, පසුගිය පාස් පේපර්ස් ප්‍රශ්න නෙමෙයි. ඒ ප්‍රශ්න වලින් තමයි බොහෝ දුරට මෙවර වුණත් නැත්නම් ඉදිරියට පවත්වන සාමාන්‍ය පෙළ විභාග වලදී ප්‍රශ්න එන්න පුළුවන් වෙන්නේ. මොකද ඒවා ගොඩක් පොද ප්‍රශ්න, මහාචාර්යවරු ඒ වගේමයි පාසල් වල දක්ෂ ගුරු භෞතික විසින් නිර්මාණය කරපු ප්‍රශ්න. ඒ අනුව දැන් මම ඔයගලන්ට ෂෙයා කරනවා ප්‍රධාන මූලාශ්‍ර වර්ග කිහිපයක් පිළිබඳව. මා මෙහිදී මුලින්ම කතා කරන මූලාශ්‍රය වෙන්නේ දැන් ඔගලන්ට මේ දිස්වන මූලාශ්‍රය. මෙම මූලාශ්‍රය නිර්මාණය කරලා තින්නේ මහනුවර අධ්‍යාපන කලාපයේ විසින් ශිල්පාලෝක අත්වැල 2020 සාමාන්‍ය පෙළ විභාගයට උපකාරයක් වශයෙන් තමයි මෙම මූලාශ්‍ර ග්‍රන්ථිය නිර්මාණය කරලා තින්නේ. මෙහි සෝ අධ්‍යයනය හා පුනරීක්ෂණ අධ්‍යාපන සම්බන්ධ අභ්‍යාස ගුණයක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ සෝවාධ්‍යයනය කියන්නේ වාටම තනින් කරන්න පුළුවන්. ඒ වගේම යෝවා 10 කුලා ශ්‍රේණි ඉගෙනගත්ත පාඩම් නැවත පුනරීක්ෂණය කිරීමේ හැකියාවක් මේ මූලාශ්‍ර ග්‍රන්ථියට පවතිනවා. අපි බලමු මේ මූලාශ්‍ර ග්‍රන්ථිය කොහොමද පවතින්නේ කියලා. මේ මූලාශ්‍ර ග්‍රන්ථියේ පොතින් ධාරණය කරගන්න පරිච්ඡේද වශයෙන් තමයි තියෙන්නේ. දැන් මේ ඔයගලන්ට පේන්නේ පළමු පරිච්ඡේදය. දැන් මේ පළමු පරිච්ඡේදයේ තරමක් ලොකු පරිච්ඡේදයක්. ඒ තුල 10 වසර 11 වසර සෑම පාඩමකටම ඇවිල්ලා තියෙන, ඒ වගේම එන්න පුළුවන් සුපිරි අනුමාන ප්‍රශ්න පවතින. මේවා පාස් පේපර්ස් ප්‍රශ්න නෙමේ, අලුත් ප්‍රශ්න. ඉතින් ඔයා පාස් පේපර්ස් පොතක් ගත්තොත් ඒ පාස් පේපර්ස් පොතේ තියෙන්නේ කලින් කරපු ඒවනේ. හැබැයි මේවා දරුවනේ අලුත්ම ප්‍රශ්න. මේ ප්‍රශ්න කිරීම තුළින් ඔයාට නව ප්‍රශ්නයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්නම තමයි බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ. දැන් බලන්න අපි පළමු පරිච්ඡේදය. බලන්න පළමු පරිච්ඡේදයේ පළමු ප්‍රශ්නය අහලා තියෙන්නේ බොහෝ විට ජීව විද්‍යාව ප්‍රශ්නය.
මේ වගේ රූප පේනවද ඔයාලට? මෙන්න මේ වගේ රූප දීලා ඕලල් පේපරේට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට දැන් මේ ඔයාලට පේන දරුවනේ වෘද්ධිමාන. වෘද්ධිමානෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලාම නැහැ ප්‍රශ්නයක්. එතකොට දරුවනේ වෘද්ධිමානිය වගේ ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔයා කරලා ගියොත් විභාගයට යන්න කලින් ඔයාට ලොකු උදව්වක් වෙයි සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කරා. එතකොට දැන් මේකේ මේ පේන්නේ දරුවනේ ඔක්කොම ඒ අදාළ තියෙන ප්‍රශ්න ටික. දැන් මෙතන පේනවා බල සමතුලිතතාවයට අදාළ ප්‍රශ්න. බල සමතුලිතතාවයේ ඔයාට පාඩම් නම් ඔයා මේ වගේ ප්‍රශ්නයක් කරා නම් හොඳටම ඇති. මේ අනුමාන ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක්. ඔයා සාමාන්‍ය පෙළ විභාගයට යද්දී ඒන ඕනම බල සමතුලිතතාවය ගණනක් ඔයාට හදාගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලාගෙන යමු මේකේ තියෙන ගණන් ටික ඔයාට පේනවා ඇති. මේ බලන දරුවනේ මෙන්න මේ ගාන. මේ ගාන ඉතාමත් වැදගත් ගාණක්. ඔසප් චක්‍රය හා සම්බන්ධ ගාණක්. මේ අලුත්ම අනුමාන ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ගණන් තමයි ඕලල් විභාගෙට එන්නේ. මේවැයේ තියෙන ගණන්ම තමයි ඕලල් ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. ඉතින් මේවා තමයි දරුවනේ අපි පරිහරණය කරන්න ඕන හොඳ මූලාශ්‍ර ග්‍රන්ථි. ඉතින් මම මේ මූලාශ්‍ර ග්‍රන්ථි ඔයගොල්ලන්ට නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න දීලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න, විශේෂයෙන්ම ළමයිට වගේම ගුරුබවතුන්ටත් ගුරුවරුන්ටත් පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර ටික ඩවුන්ලෝඩ් කරලා ළමයිට කරවන්න. ඉතින් බලමු අපි දැන් තාම මේ සාකච්ඡා කරන්නේ පළවෙනි රෙෆරන්ස් බුක් එක මූලාශ්‍ර ග්‍රන්ථිය. ඒ තමයි මහනුවර අධ්‍යාපන කලාපය විසින් නිර්මාණය කරපු 2020 අවුරුද්දට සම්පාදනය කරපු මේ ප්‍රශ්න පත්‍ර සංග්‍රහය. මේකේ ඔක්කොම තියෙන්නේ අලුත් ප්‍රශ්න දරුවනේ. ඉතාමත් වටින ගණිත ප්‍රශ්න. එහි පරිච්ඡේද වශයෙන් තමයි තියෙන්නේ. දැන් මේ බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. වායු පිළිල කිරීම නේද? දහවන ශ්‍රේණියේ වායු පිළිල කිරීමට අදාළ ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ මෙහෙම් පිටින් මෙමර රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් රසායන විද්‍යාව. ඒ නිසා ඔයා මේ ප්‍රශ්නේ හොඳට කරලා ගියා නම් හොඳටම ඇති. ඔයාගේ දැනුම මට්ටම වර්ධනය කරගන්න. ඊට පස්සේ බලන්න දරුවනේ චුම්බක හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. මේ චුම්බක හා සම්බන්ධ රචනා ප්‍රශ්න ඇවිල්ලාම නැහැ සාමාන්‍ය පෙළ විභාගයක. ඉතින් මේ වගේම ප්‍රශ්න ඔයාගේ එක්සෑම් එකේ එන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳට බලාගෙන යන්න. දැන් මම මේ පෙන්නන ප්‍රශ්න මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. පටක සම්බන්ධයෙන් එන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ රූපෙම දීලා මෙවර එක්සෑම් එකේ තියෙයි. එතකොට ඔයා මේ ප්‍රශ්න පත්‍රය කරලා ගියා නම් මේ ටියුට් එක කරලා ගියා නම් ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේ අතිශයින්ම ලේසි වෙනවා. ඇත්තටම ලේසි වෙනවා දරුවනේ. මොකද මේ ප්‍රශ්නම තමයි ඉස්කෝලේ විභාගයේදී අහන්නේ. පැහැදිලි ඉස්කෝලේ විභාගයේදී අහන්නේ මේ ප්‍රශ්නමයි. ඒ නිසා ගුරුබවතෙක් මෙම වීඩියෝ එක බලනවා නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න පත්‍ර ටික මූලාශ්‍ර ග්‍රන්ථි ටික ඩවුන්ලෝඩ් කරලා ළමයිට කරවන්න. එතකොට ළමයිගේ දැනුම් මට්ටම අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. දැන් තාපයේ පාඩමින් ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්නයක්. හැම එතකොට දැන් මෙතනින් දරුවනේ අපි ඉවර කරේ පළමු පරිච්ඡේදය. ඒ වගේ මේ දැන් තියෙන දෙවන පරිච්ඡේදය. තුන්වන පරිච්ඡේදය. අනාදී වශයෙන් පරිච්ඡේද ගණනාවක් පවතිනවා. මේවැයි තියෙන හොඳ අලුත් ප්‍රශ්න. අපි දන්නවා මෙවර 2022 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් වෙනවා උඩුකුරු තෙරපුම ද්‍රවස්ති පීඩනය ද්‍රාව චක්කුව කියන මාතෘකා සම්බන්ධ රචනා ප්‍රශ්නයක්. එතකොට අනිවාර්යෙන්ම මෙන්න මේ කියන රචනා ප්‍රශ්න ඔයා කරා නම් අංක පහ ලෙස සඳහන් වන රචනා ප්‍රශ්න ඔයා කරා නම් ඔයාට ලොකු පන්නරයක් ලැබෙනවා සාමාන්‍ය පෙළ විභාගයට. මේ ප්‍රශ්නෙම තියෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේ චුට්ටක් වෙනස් කරන. එනිසා ඔයා මෙන්න මේ මූලාශ්‍ර ටික හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඔයාගේ සිලබස් එකට ගැළපෙන මූලාශ්‍ර ටිකක් තමයි මම මේ අද නිරූපණය කරන්න පෙන්වන්නේ. එනිසා ඉතාමත් වැදගත්. අපි තාම බලන්නේ මේ පළවෙනි මූලාශ්‍රය. හරිද? මේ පළවෙනි මූලාශ්‍රය ටිකක් ලොකු මූලාශ්‍රයක්. දැන් මේකේ තියෙන දරුවනේ මේ ආ දන්නවා සරල ධාරා මෝටරයක්. මේ සරල ධාරා මෝටරේ ආකෘතියක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ වගේ ලොකක් ගොඩක් රචනා ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න අන්තර්ගත වෙනවා මේ පළමු පරිච්ඡේදයේ. ඉතින් ඔයාලට පුළුවන් මේවා හොඳට රෙෆර් කරන්න, මේ ප්‍රශ්න කරන්න. දැන් මෙන්න මේ වගේ ගණන් බොහෝ විට එක්සෑම් එකේ තියෙයි. මේ රූපෙම තියෙන ගණන් තියෙයි. ඔයා මේ ප්‍රශ්න පත්‍රය හොඳට කරලා ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න. ඒකක් ගන්න පුළුවන්. මම අභියෝග කරනවා පුළුවන් නම් මෙන්න මේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රය කරන් විභාගයට යන්න කලින් කරලා ඉවර වෙලා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයයි මේකයි දීලා සංසන්දනය කරන්න. සංසන්දනය කරාම ඔයාටම තේරුම් ගන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න මෙවර ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක මම ගෙනෙන්නේ දැනුම බෙදා දීමේ අරමුණෙන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලන්න. බලලා මේ වීඩියෝ එකේ තියෙන මූලාශ්‍ර ග්‍රන්ථි ඔයගොල්ලෝ ගාව නැත්තම් ඒවා අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරන්න. දැන් දරුවනේ මේ මධ්‍යම පළාත් මේ අනුමාන ප්‍රශ්න සහිත මූලාශ්‍රයේ අවසානයේ අපිට තියෙනවා ඉතාමත් හොඳ අනුමාන ප්‍රශ්න පත්‍ර වගේ. එතකොට මේ අනුමාන ප්‍රශ්න පත්‍රවල තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා.
මේවා එහෙම් පිටින්ම විභාගයට අහන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත් මේවා කරලා යන්න. ඔයා මේවා කරලා ගියොත් ඔයාලට ලොකු අවබෝධයක් එන්න පුළුවන්. මෙන්න මේවායේ රූප එහෙම දීලා ප්‍රශ්න ඇසීමේ හැකියාව තියෙනවා. අනු මේක තමයි අපි සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නේ. දැන් බලන්න මෙන්න මේක බලන්න. මේක ගිය අවුරුද්දේ අහලා තිබ්බ ප්‍රශ්නේ. මේක එහෙම් පිටින්ම ගිය අවුරුද්දේ ආවා. ගිය අවුරුද්දේ ළමෙක් මෙන්න මේ මූලාශ්‍රය රිෆර් කරලා මේ මූලාශ්‍රය කරා නම් එයාට හරි ලේසි. මොකද ඔය රූප සහිත ප්‍රශ්නයක්ම 2020 අවුරුද්දේ ආවා. මෙවර මෙන්න මේ වගේ ප්‍රතික ශාපය සම්බන්ධ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඔයා මේ මූලාශ්‍රය ඩවුන්ලෝඩ් කරලා මේක ප්‍රශ්න ටික කරලා ගියා නම් ඔයාට හරිම ලේසි වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ගොඩ දාගන්න. එතකොට මේකේ ඒ වගේ අවසානයේට ප්‍රශ්න පත්‍ර වගේකුත් තියෙනවා. මේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය 2018 අහලා තින් මේ ප්‍රශ්න පත්‍රය කරන්න. දැන් 2018 හදපු අනුමාන ප්‍රශ්න පත්‍රයක් වුණාට ඒක 2022 අවුරුද්දට ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළ කරපු අනුමාන ප්‍රශ්න, අලුත්ම ප්‍රශ්න, අලුත්ම MCQ. ඉතින් මේව කරලා පුරුදු වෙන. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න හිම් පිටින්ම ප්‍රශ්න පත්‍රයේ තියෙන්න පුළුවන්. මොකද මේ මූලාශ්‍ර වලින් තමයි ළමයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සෑදීන්නේ බොහෝ දුරට. මේ මූලාශ්‍ර වල තියෙන MCQ පොඩ පොඩ වෙනස් කරලා තමයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සෑදීන්නේ. මේ මූලාශ්‍ර ඉතාමත් හොඳයි. හොඳ තත්ත්වයේ පවතින ළමයාට අමාරුත් නැති, ලේසිත් නැති මධ්‍යස්ථ මට්ටමේ පවතින සාමාන්‍ය පෙළ මට්ටමේම පවතින මූලාශ්‍ර. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට පුළුවන් ඔන්න අපි පළවෙනි මෙතන සාකච්ඡා කරපු පළවෙනිදටම සාකච්ඡා කරපු මේ මධ්‍යම පළාත් ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. හරිද? ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එතකොට මේ තියෙන මධ්‍යම පළාත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. හරි, ඊට පස්සේ අපි සාකච්ඡා කරන දෙවන මූලාශ්‍ර ග්‍රන්ථිය තමයි විද්‍යාතරණ කියන මූලාශ්‍ර ග්‍රන්ථිය. මේක විශේෂයෙන්ම ඇබිලිපිටිය අධ්‍යාපන කාර්යාලය මගින්, කලාප අධ්‍යාපන කාර්යාලය මගින් තමයි මෙම මූලාශ්‍ර ග්‍රන්ථිය නිර්මාණය කරලා තින්නේ. එහි මාතෘකාව බලන්න වාට පේනවා සාමාන්‍ය පෙළ විද්‍යා විෂයෙන් එතරවන්නට අත්වල. ඉතාමත් හොඳ අරමුණකින් යුක්තව තමයි මේ මූලාශ්‍ර ග්‍රන්ථිය නිර්මාණය කරලා තින්නේ. ඕගොල්ලෝ ගොඩක් මම දැකලා තිනවා කඩවල වලට ගිහිල්ලා පොත්පත් ගන්නවා, අනුමාන ප්‍රශ්න පත්‍ර පොත්. ඇත්තටම ඒව ගැනීමට අත්‍යවශ්‍යතාවයක් නැහැ. ඕගොල්ලෝ මෙන්න මේ කියන මූලාශ්‍ර ග්‍රන්ථි ටික නොමිලේ ඩවුන්ලෝඩ් කරලා රෙෆර් කරොත්, ඒ ටික කරන්න ගත්තොත් වාට මේකම සාර්ථකත්වයක් වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්න. බලන්න දරුවනේ මේකේ ඉතාමත් සාර්ථකව පාඩම් අනුබද්ධයෙන් පාඩම් වශයෙන් පාඩම් ලෙස වෙන් කරලා අනුමාන ප්‍රශ්න අහලා තිනවා. මුලින්ම මේකේ පෙන්වනවා 10 අවසර ශ්‍රේණියට අදාළ පාඩම් ටික. ඊට පස්සේ මේකේ තියෙන 11 අවසර ශ්‍රේණියට අදාළ පාඩම් ටික. ඊට පස්සේ බලන්න 10 වන ශ්‍රේණිය පළමු පාඩමට අදාළ MCQ, අලුත් MCQ මේකේ නිරූපණය වෙනවා. ඊට පස්සේ මේක මේ ග්‍රන්ථය ඉතාමත් වැදගත්. ඊට පස්සේ දෙවෙනි පාඩමට අදාළ MCQ තියෙනවා. යනාදී වශයෙන් තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම යනාදී වශයෙන් හැම පාඩමකටම අදාළ මොනවා තියෙනවද? බහුවරණ මේකේ තියෙනවා. හරිද? ඔයා මේ බහුවරණ ටික හොඳටම ප්‍රැක්ටිස් කරලා ගියොත් ඔයාට සාමාන්‍ය පෙළ විභාගයේ බහුවරණ ප්‍රශ්න පත්‍රය ගොඩ දාගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ බහුවරණයක් කියන්නේ ඉතාමත් වැදගත්. එක බහුවරණයකට එක ලකුණ ගානේ හිමි වෙනවා නේද? එතකොට දරුවනේ ඔයා මෙන්න මේකේ බහුවරණ තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක්. දැන් බලන්න හතරවෙනි පාඩම නම් හතරවෙනි පාඩමේ බහුවරණ තියෙනවා දල වශයෙන් 26. ඒ බහුවරණ 26ම ඔයා හොඳට කරොත් ආයෙත් ඉතින් ඕ ලෙවල්ට අහන බහුවරණයක් කරන්න පුළුවන්. මේ බහුවරණම එහෙම් පිටින් ඕ ලෙවල් එක්සෑම් එකේ තියෙන්න පුළුවන්. දැන් ඝර්ෂණය මේ බලන්න ඝර්ෂණය සම්බන්ධ අලුත්ම පොද බහුවරණ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අනිවාර්යෙන්ම මේ ටියුට් එකක් ඩවුන්ලෝඩ් කරලා කරන්න. ඉතාමත් වටින ටියුට් එකක්. ඔයා ගුරුවරයෙක් නම් අනිවාර්යෙන්ම මේක ඩවුන්ලෝඩ් කරන්න. ඔයාගේ ස්ටුඩන්ට්ස්ලට විශේෂයෙන්ම ළමයිට මේක ලබා දෙන්න. මොකද ඒ තුලින් ළමයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. නොමිලේ මම මේ ලබා දෙන සේවාවක් නිසා අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම ඉල්ලා සිටිනවා ඔගොලු Vision Radio ශ්‍රී ලංකා YouTube නාලිකාවට තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මේ වගේ වටින ගණි වීඩියෝ අපි නිරන්තරයෙන්ම රැගෙන එනවා. දැන් බලන්න මේ බල සමතුලිතතාව. බලන්න දරුවනේ බල සමතුලිතතාවය කියන පාඩමට දාලා හොඳ MCQ ප්‍රශ්න පත්‍රයක් තමයි මේ තියෙන්නේ. හැම පාඩමකින්ම ඒතර පාඩම් අපි දන්නවා 10 අවසර පාඩම් 20යි 11 අවසරේ පාඩම් තියෙනව නේද 15ක්. එතකොට ඔක්කොම පාඩම් 35යි. ඒ මුළු පාඩම් 35ටම ගැලපෙන අලුත්ම බහුවරණ ප්‍රශ්න තමයි මේකේ තියෙන්නේ. හරිද? දැන් මේකේ ඔක්කොම පිටු 300 ගානක් තියෙන නිසා මම ටිකක් යවල මං වාට පෙන්නන්නම්. මෙලෙස ඔක්කොම පාඩම් 30ටම බහුවරණ තියෙනවා. ඒ වගේමයි ඉන්න අනතුරුව දැන් මේ බලන්න ජීව අඛණ්ඩතාව. ජීව අඛණ්ඩතාවට දාලා අදාළව පවතින ඒවා පවතින බහුවරණ
මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ අවසානයේට අවසාන පිටුවේ බහුවරණ හා සම්බන්ධ පිළිතුරුත් තියෙනවා. ඒකයි මේම මූලාශ්‍ර ග්‍රන්ථිය ගොඩක් වැදගත් වෙන්නේ දරුවන්ට. විශේෂයෙන්ම දරුවෙක් මේ මූලාශ්‍ර ග්‍රන්ථිය ඩවුන්ලෝඩ් කරොත් එයාට ගොඩක් වැදගත්. දැන් කලින් මූලාශ්‍ර ග්‍රන්ථිය නම් පිළිතුරු නැහැ. හැබැයි මේ මූලාශ්‍ර ග්‍රන්ථියේ පිළිතුරුත් අන්තර්ගත වෙනවා. ඔයා මේක අනිවාර්යයෙන්ම බලන්න, මේ ප්‍රශ්න පත්‍රය කරන්න. මේකේ MCQ දවසට 10 ගානේවත් ඔයා කරොත් ඔයාට ලොකු MCQ සම්බන්ධ පළපුරුද්දක් ඇති වෙනවා. විභාගයේ සාර්ථකව ජය ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න. දැන් මේක ටිකක් ලොකු බහුවරණ ප්‍රශ්න පත්‍ර සහිත එකක්. මේක බහුවරණ විතරක්ම නෙමෙයි දරුවනේ, මේක තව තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, රචනා ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයත් අනිවාර්යයෙන්ම බලන්න. මේක විද්‍යාතරණ කියන මූලාශ්‍ර ග්‍රන්ථිය ඇබිලිපිටි අධ්‍යාපන කලාපයෙන් තමයි මෙම මූලාශ්‍ර ග්‍රන්ථිය සාදලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍ර ග්‍රන්ථියත් පරීක්ෂා කරන්න, ඩවුන්ලෝඩ් කරගන්න. මෙහි ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා, අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඉන් අනතුරුව මම සාකච්ඡා කරන තුන්වන මූලාශ්‍ර ග්‍රන්ථිය වෙන්නේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථිය. මේකත් ඉතාමත් වැදගත් මූලාශ්‍ර ග්‍රන්ථියක්. මොකද මේ මූලාශ්‍ර ග්‍රන්ථියේ තියෙන ප්‍රශ්නත් බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගයේදී එලෙසම ඇවිල්ලා තියෙනවා. එන්නත් පුළුවන්. මේක හදලා තියෙන්නේ 2019 අවුරුද්දේ මේ මූලාශ්‍ර ග්‍රන්ථිය. නමුත් ඕගොල්ලන්ගේ සිලබස් එකට ගැලපෙන මූලාශ්‍ර ග්‍රන්ථියක්. දැන් මෙහි සඳහන් වෙනවා මේ මූලාශ්‍ර ග්‍රන්ථිය සෑදීම සඳහා දැනුමෙන්, ඒ වගේමයි දැනුමෙන් සන්නද්ධ වෙච්ච ගුරු භවතුන්, ඒගොල්ලන්ට අපි ස්තුතිය පුද කරනවා. මොකද ඒගොල්ලෝ තමයි මෙහි හැම කරුණක්ම සම්පාදනය කරලා තියෙන්නේ. ඔගලන්ට ඒගොල්ලන් දිහාත් බලන්න පුළුවන්, ඒගොල්ලෝ ඉන්න පාසල ආදිය දේවල්. එතකොට මේකෙත් මේකත් ඉතාමත් වැදගත්. මේකෙත් ජීව මේ මෙම ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හදපු මෙම මූලාශ්‍ර ග්‍රන්ථියේ ප්‍රධාන වර්ග තුනකට බෙදලා තියෙනවා. ඒ තමයි ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව වශයෙන්. එතකොට ජීව විද්‍යාවට අදාළ බහුවරණ පවතිනවා. ඊට පස්සේ ඊට අදාළ කරන ව්‍යුහගත රචනා ප්‍රශ්න පවතින, හොඳ ව්‍යුහගත රචනා ප්‍රශ්න. දැන් මේ වගේම එහෙම් පිටින්ම එක්සෑම් එකේ බලන්න දරුවනේ, මම කියන්නේ බොරු නම් මෙවර විභාගයේදී මේ ප්‍රශ්නෙම එහෙම් පිටින්ම එන්න පුළුවන්. අතිශයින්ම මේක ඉතාමත් වැදගත් නිබන්ධනයක්. අපි දන්නවා ගුරුවරුන් මේ දවස්වල පේපර් ක්ලාස් කරන. ඉතින් ගුරුවරුන්ටත් මේක ඉතාමත් වටින වීඩියෝ එකක් වේවි. මොකද පේපර් ක්ලාස් කරද්දී ඕගොල්ලන්ට පුළුවන්, ගුරුවරුන්ට පුළුවන් මේ මූලාශ්‍ර ග්‍රන්ථ ටික ඩවුන්ලෝඩ් කරලා ඕගලන්ගේ නිබන්ධන විදියට ලබා දෙන්න. හැබැයි මුල් කතෘට හානියක් නොවන පරිදි. එතකොට මේ මූලාශ්‍ර ග්‍රන්ථි තුලිනුත් ලොකු දෙයක් ළමයිට ලැබෙනවා. බලන්න දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න එහෙම් පිටින්ම එක්සෑම් එකේ අහන්න පුළුවන් ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න විදියට. ඉතින් දරුවනේ ඔගොල්ලෝ මේවා කරලා ගියොත් තාමත් සාර්ථක වෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ අහලා තිබ්බ 2016 අවුරුද්දේ. 2020 අවුරුද්දේ අහන්න පුළුවන්. බලන්න ඉතාමත් වටින ගණේ ඌ අනුමාන ප්‍රශ්න සහිත මූලාශ්‍ර තමයි මම අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ බලන්න මේකේ තියෙන රසායන විද්‍යාව. රසායන විද්‍යාවට අදාළ MCQ ටිකක් තියෙනවා. දැන් මේ MCQ කිරීමෙන් වාට MCQ පළපුරුද්ද ගන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අදාළ කරන රචනා ප්‍රශ්න, බහුවන ප්‍රශ්න ආදිය පවතින. එතකොට දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ අනිවාර්යයෙන්ම මේකත්, මේක ලින්ක් එකක් තියෙනවා ඌව අධ්‍යාපන කලාප දෙපාර්තමේන්තුවේ. මේකත් අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ළමයි මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම යාළුවෙක්ට ෂෙයා කරන්න. මොකද දැනුම බෙදාගත්තොත් තමයි ඒක වටිනාකම වැඩි වෙන්නේ. යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යෙන් බලන්න කියන්න. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍ර ටික ඩවුන්ලෝඩ් කරගන්න අතිශයින්ම වැදගත්. මේවා කරලා ගියොත් ඔයාටම තේරෙයි මේකේ තියෙන ප්‍රශ්නම තමයි 100% සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා තියෙන්නේ. නම් ඔන්න අපි දැන් තුන්වන අනුමාන මූලාශ්‍ර ග්‍රන්ථිය සාකච්ඡා කරා. තවත් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාටම තේරෙයි මේකේ තියෙන වටිනාකම. මේකට අපි කියනවා ඌව අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් හදපු ඉතාමත් වැදගත් විද්‍යා ප්‍රශ්න පත්‍රය. හරි, අපි බලමු ඊළඟ එක. දැන් මේක හදලා තියෙන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්. මේකේ නම වෙන්නේ සාපෙළට සවියක්. සාපෙළට සවියක්. මේකත් 2019 අවුරුද්ද තමයි හදලා තියෙන්නේ. මේක ඉතාමත් වැදගත් වෙන්නේ ඇයි? මේකේ දරුවනේ තියෙන්නේ තනිකරම අලුත් අනුමාන රචනා, අනුමාන ප්‍රශ්න. අනුමාන ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් බලන්න මේක අලුතෙන්ම අනුමාන ප්‍රශ්න. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක උපකාරක ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි මේම ටියුට් එක සමන්විත වෙන්නේ. තනිකරම මේක දැන් ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. හරිද? මේක මුලින්ම තියෙන්නේ මේ තියෙන ප්‍රශ්න පත්‍රයක් වාඩ පේන්නේ. මේ වගේ ප්‍රශ්න පත්‍ර ගොඩක් මෙන්න මේ නිබන්ධනයේ පවතින.
මේ නිබන්ධනය වගේ අලුත්ම ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍ර කරලා ගියොත් ඔයා ඔයාට ලොකු පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඔයාටම තේරෙනවා අනිවාර්යයෙන්ම මේකේ තියෙන ප්‍රශ්නම තමයි 100%ක්ම සාමාන්‍ය පෙළ විභාගයේදී ඇවිල්ලා තියෙන. ඒ නිසා ළමයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා මොකක් කරන්නද? මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න, වීඩියෝ එකේ තියෙන ලින්ක්ස් ටික ඩවුන්ලෝඩ් කරන්න, පේපර්ස් ටික ඩවුන්ලෝඩ් කරන්න, පොඩ්ඩ පොඩ්ඩ හරි කරන්න ගන්න. දැන් නැති ඒවා තිබ්බොත් ගුරුවරයෙක්ගෙන් අහන්න. මේ වීඩියෝ එක බලන්නේ ඔබ ගුරුවරයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගාව මේව නැත්තම් ඔයාට පුළුවන් මේව ඩවුන්ලෝඩ් කරලා ළමයෙක්ට ලබා දෙන්න. එතකොට මෙතනින් දැනුම ගොඩාක් බෙදා හැරීමක් වෙනවා. විද්‍යා විෂය අනිවාර්යයෙන්ම ගොඩදා ගන්න වැදගත්ම වන මූලාශ්‍ර ග්‍රන්ථි ටිකක් තමයි අද දිනේදී මම ගෙනල්ලා තියෙන්නේ. අර අපි දැන් ඔන්න දැන් අපි මූලිකව කතා කරා ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථි හතරක්. මේ මූලාශ්‍ර සියල්ලෙකම ලින්ක්ස් ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාට පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඊළඟ මම තෝරගත්ත මූලාශ්‍ර ග්‍රන්ථිය. මේක 2021 අවුරුද්දේ නිර්මාණය කරපු මූලාශ්‍ර ග්‍රන්ථියක්. මේ මූලාශ්‍ර ග්‍රන්ථිය සම්පාදනය කරපු කර්තෘ පිළිබඳව මම හරියටම දන්නේ නැහැ. නමුත් මේ මූලාශ්‍ර ග්‍රන්ථියත් ඉතාමත් හොඳයි. මේ මූලාශ්‍ර ග්‍රන්ථිය නිර්මාණය වෙලා තියෙන්නේ ජීව විද්‍යාව ප්‍රශ්න අරමුණු කරගෙන. ඔයා දන්නවා 10 වන ශ්‍රේණිය ජීව විද්‍යාව පාඩම් තියෙනවා. ඒ වගේම 11 වන ශ්‍රේණිය ජීව විද්‍යාව පාඩම් තියෙනවා. ඒ ජීව විද්‍යා පාඩම් ඔයා පාඩම් කරලා ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න ඔයාට පුළුවන් මේ ප්‍රශ්න වල නිරත වෙන්න. මේක මේ 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 කියුට් එකම සමන්විත වන්නේ ජීව විද්‍යාව ප්‍රශ්න වල. ඉතාමත් වටිනා ප්‍රශ්න. ඔයා මේ ප්‍රශ්න ටික කරලා ගියොත් ඔයා ජීව විද්‍යාව ශික්ෂණ එකම කවර් කරලා තියෙනවා. ඔයා මේ ඔයා මේ ජීව විද්‍යාව ආයෙත් පාඩම් කරන දෙයක් නෑ. මෙන්න මේ නිබන්ධනය කරලා ගියා කියන්නේ ඔයා ජීව විද්‍යාව සමස්තයක් වශයෙන්ම දන්නවා. මේව හොඳ ප්‍රශ්න දරුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න එහෙම් පිටින්ම එක්සෑම් එකේ සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්න පුළුවන්. ඒ තරමටම මේ ප්‍රශ්න ඉතාමත් වටිනවා. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මේකේ මේ 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 නිබන්ධනයේ තියෙන ප්‍රශ්න ටික සියල්ලම තියෙන්නේ ජීව විද්‍යාව ප්‍රශ්න. හරිද? ජීව විද්‍යාව ප්‍රශ්න තමයි මේකේ පවතින. හරි බලන්න ඔයගලන්ට නිරූපණය වෙනවා. අවසානයේ මේකේ වටිනාකම තියෙන්නේ මේකේ දරුවනේ පිළිතුරු පත්‍රයක් අමුණා තිබෙනවා. ඉතින් ඔයාලා තනියෙන් කරලා මේ පිළිතුරු පරීක්ෂා කරගන්න පුළුවන්. මේක තමයි ජීව විද්‍යාව අනුමාන ප්‍රශ්න සහිත මූලාශ්‍ර ග්‍රන්ථිය. මේක 2022 අවුරුද්ද තමයි සම්පාදනය කරලා තියෙන්නේ. පිටු 19ක් තියෙනවා. ඔයාලට ඕනනම් ඩවුන්ලෝඩ් කරලා print out ගෙන කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගෙදී තියෙන තවත් මාසයකට වඩා අඩු කාලයක් ඔයා දැනට පාඩම් කරපු ළමෙක් නම් නැත්නම් පාඩම් කරන ළමෙක් නම් ඔයාගේ දැනුම් මට්ටම පරීක්ෂා කරන්න ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය කරා. මේක රචනා ප්‍රශ්නත් විද්‍යුගත රචනා ප්‍රශ්නත් තියෙනවා. දැනට අපි ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථි පහක් සාකච්ඡා කරා. අපි බලමු ඊළඟ මූලාශ්‍ර ග්‍රන්ථි. මේ මූලාශ්‍ර ග්‍රන්ථිය සම්පාදනය වෙන්නේ රසායනික විද්‍යාව පුනරීක්ෂණ අභ්‍යාස අරමුණු කරගෙන. මේකත් 2022 අවුරුද්දේ සම්පාදනය කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථියක්. අපි දන්නවා 10 වන ශ්‍රේණිය වගේම 11 වන ශ්‍රේණියේ රසායන විද්‍යාව පාඩම් තියෙනවා. ඔයා රසායන විද්‍යාව පාඩම් කරලා ඉන්නත් පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයත් කරන්න. ඉතාමත් වටින ප්‍රශ්න. මොකද මේ වගේ ප්‍රශ්න දරුවනේ අපි බොහෝ දුරට දන්නවා සාමාන්‍ය පෙළ විභාගයට එනවා. මේව ඉතාමත් හොඳ ප්‍රශ්න වලට ට්‍රයි කරන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ටත් මේ ප්‍රශ්න ෂෙයා කරන්න ඉතාමත් වටිනවා. මොකද මේ වීඩියෝ එක අපි රැගෙන ඉන්නේ දැනුම බෙදා දීමේ අරමුණින්. ඉතින් ඔයාලට පුළුවන් නොමිලේම මෙහි තියෙන ප්‍රශ්න පත්‍ර ටික ඩවුන්ලෝඩ් කරන්න. ඇත්තටම ඔයා හොඳට අධ්‍යාපනයේ නිරත වන ශිෂුවෙක් නම් ඔයාට ප්‍රශ්න පත්‍ර පන්ති වලට යෑමට අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් මේ ප්‍රශ්න ටිකම තනියෙන් කරන්න. මොකද දැන් මේ ප්‍රශ්න පත්‍රයේ අවසානයේ පිළිතුරු බොහෝ විට අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් පිළිතුරු බලලා වාම තනියෙන් පරීක්ෂාවට ලක් කරන්න. මේ බලන දරුවනේ මම ඔන්න අද කියන අනුමාන ප්‍රශ්නයක්. මේ අනුමාන ප්‍රශ්නේ මෙවර 2022 සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම එනවාමයි. මොකද මේක තියෙන්නේ විශේෂයෙන්ම ලෝහ විකාදනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එනිසා ඔයගේ ප්‍රශ්න ඇවිල්ලාම නැහැ. එනිසා මෙවර එන්න පුළුවන්. ඉතින් ඔයා රසායන විද්‍යාව පාඩම් කරලා මේ වගේ ප්‍රශ්නයක් කරලා ගියොත් ඒක ගොඩක් ඔයාට ලේසි වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ. ඊට පස්සේ බලන්න මෙන්න මේ බලන්න මේ මොකද මේ තියෙන්නේ. ඩවුන්ස් කෝෂය. ඩවුන්ස් කෝෂෙන් එන්න පුළුවන් සුපිරි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ කරලා යන්න අනිවාර්යයෙන්ම වැදගත්. මොකද ඕල් වලට ඩවුන්ස් කෝෂය ආවොත් ඔයාට ඒක ඉතා ඉක්මනින් කරන්න පුළුවන්. ඔයා මේ ප්‍රශ්නේ කරලා තියෙනවා. ඊට පස්සේ මේ බලන්න විද්‍යුත් විච්ඡේදන. මෙන්න ළමයි ලුණු නිස්සාරණෙන් එන්න පුළුවන් සුපිරි අනුමාන ප්‍රශ්න. මේ තියෙන වර්ණ ලේඛන ශිල්පය ආදී ක්‍රම මේවා ඇවිල්ලාම නැහැ. ඉතාමත් වටිනවා. එතකොට වාට මෙන්න මේක මේ ප්‍රශ්න පත්‍රය බලන්න පුළුවන්. හරියට අනතුරු අපි අවසානයේට සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍රය තමයි මෙන්න මේ.
මේක තියෙන දරුවනේ භෞතික විද්‍යාවට අදාළ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න වීම. මේක හදලා තින්නේ 2022 අවුරුද්දේ. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් 10 වන ශ්‍රේණිය සහ 11 වන ශ්‍රේණියට අදාළ සියලුම භෞතික විද්‍යා පාඩම් කවර් වන විදියට අලුත් රචනා ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න පවතිනවා. මේවා ඉතාමත් හොඳ ප්‍රශ්න. මේවා එහෙම් පිටින්ම විභාගයට එන්න පුළුවන්. ඒ නිසා දරුවනේ මේ වීඩියෝ එක ඉතාමත් වටින වීඩියෝ එකක්. ඔගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න මුලින්ම අවසානයේ වන තෙක්ම බලලා මේ පාඩම් ටික ඩවුන්ලෝඩ් කරන්න. මේ වීඩියෝ මූලාශ්‍ර ටික ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේමයි යාළුවෙක්ට ෂෙයා කරන්න. මොකද යාට පුළුවන් මේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගන්න. දැන් බලන්න මේක මේක මේ පාර එන්න පුළුවන් පොද ප්‍රශ්නයක්. විශේෂයෙන්ම උඩුකුරු තරපුමින් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඔයා කරලා යන්න. මේක තියෙන්නේ බලපූර්ණය, ඒ වගේම උඩුකුරු තරපුම සහ ද්‍රවස්ති පීඩනය කියන කරුණු සියල්ලක්ම අන්තර්ගත වෙනවා. ඊට පස්සේ බලන්න දරුවනේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සම්බන්ධ හොද රචනා ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න. ඊට පස්සේ ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා මේක. මේක බලන්න ඔයාටම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා සම්බන්ධව දනුපාන ප්‍රශ්න තියෙනවා. නේද? තාමත් හොදයි. භෞතික විද්‍යාව හැම ඒකකයක්ම කවර් වන විදිහට තමයි තියෙන්නේ. තමයි ධොනි. 11 වන ශ්‍රේණියේ ධොනිය පාඩමට දාලා ප්‍රශ්න. මේ ටික කරනවා කියන්නේ ඔයාගේ අවබෝධය වැඩි. අවබෝධය තාමත් වැඩි, ඔයාගේ දැනුම් මට්ටම වැඩි කරගන්න පුළුවන්. ඉතාමත් වටින ගණ්‍ය ප්‍රශ්න. අවසානයේ මේක රචනා ප්‍රශ්න වගේකුත් තියෙනවා. ඔයා හොඳින් බලන්න. මේ රචනා ප්‍රශ්නම මෙවර විභාගයේ ඉන්න පුළුවන්. මෙවර හෝ 2023 2024 වගේ අවුරුදු වලත් එන්න පුළුවන්. ඒකට මේවා මූලාශ්‍ර ග්‍රන්ථ. මේ මූලාශ්‍ර ග්‍රන්ථ වලින් තමයි සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ. ඒ නිසා මේ මූලාශ්‍ර ග්‍රන්ථ කරලා යන එක ඔයාගේ දැනුමට ඉතාමත් හොඳයි. දැන් ඔයාලට මේ පේන්නේ ඒ කියන මූලාශ්‍ර ග්‍රන්ථ. හරි, ඒ අනුව දරුවනේ අද මේ වීඩියෝ එක මම හිතනවා ඔයගලන්ට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මොකද මේ වීඩියෝ තුලින් අපි සාකච්ඡා කරා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සෑදින සා දන්න උපකාරී වන මූලාශ්‍ර ග්‍රන්ථි කිහිපයක්. අපි මුලින්ම සාකච්ඡා කරපු මූලාශ්‍ර ග්‍රන්ථිය තමයි මහනුවර අධ්‍යාපන කලාපයේ විසින් නිර්මාණය කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථිය. මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලට. ඉන් අනතුරුව අපි කතා කරේ විද්‍යාතරණ මූලාශ්‍ර ග්‍රන්ථිය. ඉතාමත් වටින මූලාශ්‍ර ග්‍රන්ථියක්. හැම පාඩමකටම පාඩම් වයිස් අනුමාන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මෙහි අවසානයේ පිළිතුරුද අන්තර්ගත වෙනවා. ඉන් අනතුරුව අපි සාකච්ඡා කරේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථිය. ඒකත් ඉතාමත් වැදගත්. ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉන් අනතුරුව අපි කතා කරේ සාපෙලට සවියක් කියලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථිය. මේක අන්තර්ගත වන්නේ අලුත්ම අනුමාන ප්‍රශ්න. අලුත්ම අනුමාන ප්‍රශ්න තමයි මේක අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරා 2022 අවුරුද්දේ නිර්මාණය කරන ලද ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්, ජීව විද්‍යාව මූලාශ්‍ර ග්‍රන්ථියක්. උන මේ මූලාශ්‍ර ග්‍රන්ථය කිරීමෙන් ඔයාලට ජීව විද්‍යාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි නැවතුණු සාකච්ඡා කරා රසායන විද්‍යාව සම්බන්ධ මූලාශ්‍ර ග්‍රන්ථිය. උතන මේ මූලාශ්‍ර ග්‍රන්ථියත් ඔයාලට ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. අවසානයේ අපි භෞතික විද්‍යාව හා සම්බන්ධ මූලාශ්‍ර ග්‍රන්ථිය සාකච්ඡා කරා. යනුව මම හිතනවා දරුවනේ මේ වීඩියෝ එක ඔයගලන්ට ඉතාමත් වටිනවා ඇති කියලා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයගලගේ ගුරුවරුන්ටත් ලබා දෙන්න. ඒ වගේමයි යහළුවන් අතර ෂෙයා කරන්න. ඒ වගේමයි මතක් කර සිටිනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගෙන එන්නේ දැනුම් බෙදා දීමේ අරමුණින්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ YouTube නාලිකාව subscribe කරන්න. subscribe කරලා එකතු වෙන්න. Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාව. මේ වගේම තවත් වටින ගණයේ වීඩියෝ එකක් රැගෙන යීමේ බලාපොරොත්තු වෙන්න. අද දිනේදී මම සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා.